අයිබෝවන් අපි මේ ඇවිත් සිටින්නේ කන්ස්ට්‍රක් 2023 ප්‍රදර්ශනය BMICH පරිශ්‍රවයේ තියෙන මෙතන අපි ඉන්නේ Swisstek Aluminium ස්ටෝල් එකේ එයට බොහෝ සාදරයෙන් පිළිගන්න එන්න අපිත් එක්ක අපේ ප්‍රොඩක්ට්ස් ගැන යමක් දැනගන්න මේ අපි දකින්නේ S100A කියන C-Grow series එකේ දොරක්. මේක අපේ superior range එකේ තියෙන product එකක්. මේකේ විශේෂ දේවල් තමයි මේකට පාවිච්චි කරන සියලුම accessories ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර ඕනෙම රටකින් ගන්න පුළුවන් accessories මේකට fit කරන්න පුළුවන්. C-Grow එකේ විශේෂත්වයක් තමයි ඒ සම්මතයේ standard එක ලෝකෙ කොහෙට ගියා ඒ ප්‍රමිතියට ඒ ස්ටෑන්ඩඩ් එකම තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ප්‍රොඩක්ට් එක ලෝකෙ ඕනෑම තැනක හයි කරන්න පුළුවන්. මේ අපි දකින්නේ S100C කියන ස්ලයිඩින් C-Grow system එකක්. මේකෙත් superior range එකේ තියෙන ප්‍රොඩක්ට් එකක්. මේකෙත් කැමති නිමාවකින් ගන්න පුළුවන්. අපිට කලර්ස් තියෙනවා. කැමති shades වලින් ගන්න පුළුවන්. And it take map balakat dakinawa handrail ek meka devanimawen karapu aluminum handrail ek meka oba kamthi sthane ek danna puluwam devanimawan 6k thiyena apita Swisstek aluminum eke e kamthi nimawakin obe nilasa alankara karaganna puluwa me api dakinne S46A series C-Grow window ekak මේක විශේෂත්වයක් තියෙනවා මේක ලැප්ට් කියන තාක්ෂණයෙන් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ මේ ජනේලේ වැහුවාම එළියේ තියෙන කිසිම දූවිල්ලක් ශබ්දයක් ඇහෙන්නේ නැති තරමට අපිට ඒ කම්ෆර්ට් එක ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ පැනල් ඩෝ සීරීස් එක මේක අනර්ග දෙවනිමාමකින් තියෙන්නේ මේක අපි රෙකමෙන්ඩ් කරනවා තමගේ ගෙදර ඉස්සරහ දොරකට ඕනෑම විශාල දොරකට මේක හරියනවා ඒත් එක්කම අපි මේකට අලුත් තාක්ෂණයකින් අපි දෙයක් හඳුන්වා දෙනවා ස්මාර්ට් ෆිල්ම් කියන තාක්ෂණයෙන් මේ අපිට එළිය පේන්නේ නැති තත්ත්වයක තියෙන ජනේලේ රිමෝට් එකක් හරහා එළිය පේන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් ඒකෙන් වැඩිපුර ප්‍රයිවසි එකක් නැත්නම් අවශ්‍ය වෙලාවට එළිය බලන්නත් පුළුවන් මේ අපි දකින්නේ S60A lap door කියන දොරක්. මේක අපි අඩි 5යි 3ක් පළල අඩි 8ක් උසට මෙතන නිමාව කරලා දිනවා. මේක අපි කැපිටල් සයිස් එකකට වෙනියුස් එකක් දාගන්න පුළුවන්. මේ lap door එකෙත් තියෙන විශේෂත්වයක් මේක වැහුවාම එළියේ තියෙන ශබ්ද එළියේ තියෙන දුවිල්ල කිසිවක් ගෙදරට එන්නේ නැහැ. අපි ඊළඟට බලමු sliding folding කියන දොරක්. මේ දොරේ විශේෂත්වය තමයි විශාල ඕපනින් එකක් තියෙනකොට ඒ මුළු ඕපනින් එකේම වැඩි ඉඩක් ගන්න නැතුව ජනෙල් ඇරියාම ඒ මුළු ඕපනින් එකම පාවිච්චි කරන්න පුළුවන් විදියට සලස්වන්න පුළුවන්. මේක වෙන්නේ ස්ලයිඩ් වෙනවා සහ නැමෙනවා. and මුළුමනින්ම ඇරියාම එච්චරයි අපිට යන ඉඩ ප්‍රමාණය. මේ මුළු ඕපනින් එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ අපි දකින්නේ අපේ lift and slide series දොරක්. මේක විශේෂත්වයක් තියෙනවා. මේක අඩි 12ක් උස අඩි 10ක් පළල දොරක්. හැබැයි මේක අරින්න වහන්න කිසිම බලයක් ලොකු බලයක් යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට අමතරව අනිත් දේ තමයි මේ දොර කැමති තැනකින් පිට නවත්ත ගන්න පුළුවන්. මේ handle එක ඉස්සුවාම මේ දොර එතනින් නවතිනවා. මේ දොර කොහෙවත් යන්නේ නැහැ. නැවත වහන්න හෝ අරින්න ඕන නම් එක නැවත පහත් කරලා බොහොම ලේසියෙන් අරින්න හා වහන්න පුළුවන්.
අපි මේ දකින්නේ මුළුමනින්ම ඇලුමිනියම් වලින් නිමා කරපු කිචන් කැබිනට් එක. මේ සීරීස් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක වතුරට වරුත් දෙනවා. කිසිම මේන්ටනන්ස් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේකේ ජරා වුණොත් එහෙම මොනවා යෑ වුණොත් එහෙම බොහොම සරලයි. සාමාන්‍යයෙන් තෙත ස්පන්ජ් එකකින් පීදුවාම අලුත් තත්ත්වෙට එහෙමම එනවා. මේක අනිත් එක දීර්ඝ කාල පවතින කිචන් කැබිනට් සීරීස් එකක්. මේකට කැමති විදිහට ඇක්සෙසරිස් කරන්න පුළුවන්. අපිට මාකට් එකේ තියෙන කැමතිම ඕනෙම කිචන් ඇක්සෙසරි එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ අපි එක දැවනිමාවකින් තියෙන්නේ. අපිට දැවනිමාවන් 6ක් තියෙනවා. ඊට අමතරව අපිට කැමති පාටකින් උනත් මේක අපිට හදාගන්න පුළුවන්. අපි මේ දකින්නේ එම්පර ටේබල් ඇන්ඩ් චෙයර් සෙට් එක. මේක තනිකර ඇලුමිනියම් වලින් නිමා කරපු කුටු මේස සෙට් එකක්. මේක අවුට්ඩෝ සහ ඉන්ඩෝ පාවිච්චියට හොඳයි. මේක අපි පර්චේස් කරද්දී අපිට මේක හම් වෙන්නේ පෙට්ටියක හැඩයකින්. මේක ෆ්ලැට් පැක් කියන ක්‍රමයෙන් තමයි මේක අපිට හම් වෙන්නේ. මේක අපිටම ඇන ටිකක් දාලා මේ විදිහට නිමා කරගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි අවුවට වැස්සට මොයිස්චර් වලට සාමාන්‍යයෙන් ඔරොත්තු දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව අවුට්ඩෝ හෝ ඉන්ඩෝ ආයිචර්. මේ අපි දකින්නේ ටී ස්ලොට් ඇලුමිනියම් කියන තාක්ෂණය. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ ඇලුමිනියම් හැඩේ මේ බාර් එක කැමති දිගකින් ගන්න පුළුවන් අපිට. ඒක අරගෙන අපි මේ කනෙක්ටර්ස් අරගෙන කැමති හැඩයකට මේක අපි සකසන්න පුළුවන්. මේ අපි නිකන් උදාහරණයකට හදලා තිනවා මේ හැඩේ. මේ කැමති උසකට කැමති පළලකට හදා ගන්න පුළුවන්. මේක ඉතාම ලොකු ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක රැක් එකකට වැඩි බරක් ගන්න ඕනෙම දෙයකට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. අපි මේ දකින්නේ අපේ ස්විස්ටෙක් ඇලුමිනියම් ටයර් ස්කර්ටින් සහ ටයර් බීඩින් සිලෙක්ෂන් එක. ටයර් ස්කර්ටින් එක අපිට අඟල් 4 සහ අඟල් 3 වේරියේෂන් වලින් ගන්න පුළුවන්. තනි කලර්ස් වලින් සහ දැවනිමාවෙන්. මේක අපේ පොලව ඇල්ලුවට පස්සේ අනර්ග ෆිනිෂ් එකක් ගන්න පුළුවන් මේකේ. ඊට අමතරව ටයිල්ස් අල්ලනකොට එජස් වලට ගන්න පුළුවන් අපිට ටයර් බීඩින්. අපිට කලර්ස් දෙකකින් තියෙනවා අපිට බ්‍රයිට් ෆිනිෂ් සහ ෂැම්පෙන් පොලිෂ් කියන එක. ඊට අමතරව පඩිපිලවල් වල අගට ගන්න පුළුවන් ස්ටෙප් එජින් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්විස්ටෙක් සුපීරියර් ක්ලාස් සීරම ප්‍රොඩක්ට්ස් අත්හදා බලන්න අත් විඳින්න එන්න BMICH පරිශ්‍රයට හෝල් A අගෝස්තු 18 19 20 පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා.